සමාධි අනුස්වාසරේ කරන්න අරගෙන දැන් ටික කාලයක් වෙනවා. ඇත්තටම අනුස් සමාධියට හොඳ යාළුවෙක් වුණා. නමුත් ඉතින් කතාව බලන කවුරුත් වගේ දන්නවා සමාධියට අනුස් ගැන යාළුවෙකුට වඩා එහා කිපු දෙයක් හිතේ තියෙන බව. හැබැයි ඉතින් සමාධියට කොයිම වෙලාවකවත් සමාධියේ හිතේ තියෙන දේ අනුස්ට කියන්න ඉඩක් ලැබුණේ නැහැ. ගිය එපිසෝඩ් එකෙත් අනුස් ප්‍රැක්ටිස් කරන තැනට සමාධිය ආවට පස්සේ එතනදී අනුස්ගේ සමාධිකේ කතා බහේදී අනුස් සමාධියට කියනවා සමාධිය ගැන මට හොයන්න මොකද්ද තියෙන අයිතිය කියලා. ඇත්තටම මේ වෙලාවේ එතනදී සමාධියට කට උත්තර නැති වෙනවා. ඒ නිසා මේ වෙලාවේ සමාධියට කියන්න පුළුවන් වෙන්නේ ඔව් නේද කියන එක විතරයි. ඉතින් අනුස් සමාධියට එතනදී පෙන්නලා දෙනවා එහෙම අයිතියක් නැතුව කොහොමද ශහන්ට අර විදියට කතා කරන්නේ කියන එක. ඒ කියන්නේ අනුස් සමාධි ගැන හොයනවට බැරි වෙලාවත් ශහන් අනුස්ගෙන් ඇහුවොත් මොකද්ද තියෙන අයිතිය කියලා ඒ වෙලාවට අනුස්ට දෙන්න උත්තර නැති වෙනවා. ඒක තමයි ඉතින් මේ වෙලාවේ සමාධියෙන් අනුස් අහන්නේ. ඉතින් ඒකට සමාධියට ඒ වෙලාවේ උත්තරයක් දෙන්න බැරි වුණාට සමාධි කිතර ගිහිල්ලා කල්පනා කරනවා මට ඒ වෙලාවේ ඒකට අනුස්ට හරි පිළිතුරක් දෙන්න බැරි වුණා කියන එක. සමාධිය තින් ගෙදර ගිහිල්ලා ඒක ගැන කල්පනා කරන්න එක් හේතුවක් තියෙනවා. ඒ තමයි සමාධි කැමති නැහැ අනුස් කොයිම වෙලාවකවත් තනි වෙනවට. අඩුම තරමේ අනුස්ට උඹ කියලා කතා කරනවටවත් සමාධි කොයිම වෙලාවකවත් කැමති නැහැ. මොකද උගලොන්ට මතක ඇති එදා ශහන්ට වුණත් සමාධි බැන්නේ අනුස්ට ඌමෝ කියලා කතා කරන්න එපා කියලා. එදා ඉතින් ශහන් අනුස්ට බැනපු වෙලාවේ අපි දැක්කා සමාධිගේ මෝනේ හැටි. සමාධියට හරියට කේන්ති ගිහිල්ලා තිබ්බේ. ඒකට හේතුව අනුස්ට තියෙන ආදරේ. ඒ කියන්නේ සමාධිය අනුස්ට තියෙන ආදරේ තමයි ඒකට හේතුව. හැබැයි ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඒ යාළුකම හින්දා කියලා. නමුත් අපි කියනවා මේ වෙද්දී වුණත් සමාධිය අනුස්ට සෑහෙන ආදරේ කරනවා කියලා. මොකද ඉදිරි එපිසෝඩ් කීපේදී අපිට ඒ ගැන හරියටම බලාගන්න පුළුවන් වෙනවා. ඒකට ඉතින් තව හේතු ඕනේ නැහැ සමාධියට. සමාධිය ආයම සැරයක් අනුස්ව හම්බෙන්න යන්නේ හේතුවක් හදාගෙන. හේතුව තමයි ගිය එපිසෝඩ් එකේදී සමාධියට අනුස්ව දෙන්න බැරි වුණු උත්තරේ අනුස්ව මතක් කරලම දෙන්න. ඉතින් මෙතනදී සමාධිය අනුස්ව කියනවා මට මේක ඊයේ කියන්න බැරි වුණේ ඒ වෙලාවේ මම කිසිම තීරණයක් කරන් තිබ්බේ නැති හින්දා කියලා. ඒ වගේම දැන් මම තීරණයක් කරන් ඉන්න හින්දා මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කියන එක සමාධි පෙන්නලා දෙනවා. සමාධි තින් මෙතනදී කියනවා අනුස්ස සමාධි වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියෙන බව. ඒකෙන් ශහන්ගේ මූණට උනත් අනුස්ට කියන්න පුළුවන් බව සමාධි පෙන්නලා දෙනවා. හේතුව විදිහට සමාධි මෙතනදී පෙන්නලා දෙන්නේ මගේ හොඳම යාළුවා කියන්නේ මගේම කෙනෙක් කියන එක. කොහොම වුණත් ඉතින් අපි බලමු සමාධියකින් අදහස් කරන්නේ කුමක්ද කියන එක.